ලෝකයේ දෙවැන්තම යුද අභ්‍යාසය සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක බව ඇමරිකානු හමුදා අනාවරණ කර තිබෙනවා. හවායි දූපත් ආසන්නයේදී ආරම්භ කළ යුද අභ්‍යාසය සඳහා රටවල් 25ක හමුදා බටයන් 25,000ක් සම්බන්ධ බවයි ඇමරිකානු මැරින් බලකාය සඳහන් කළේ. චීනයේ නාවික තර්ජනයන්ට මුහුණ දීම මුල් කර ගනිමින් ලෝකයේ දෙවැන්තම යුද අභ්‍යාසය ක්‍රියාත්මක අතර දැගිනීර සහ දකුණු චීන මුහුදේ සිට හවායි දක්වා කලාපය තුළ බෙම දෙවැන්ත මට්ටමේ යුද අභ්‍යාසය ක්‍රියාත්මකයි. යුද අභ්‍යාසය සඳහා ගුවන් යානා ප්‍රවාහන නෞකා ඇතුළු යුද නෞකා 38ක් සම්බන්ධ වී පවතින අතර ජපානයේ ප්‍රධානතම හෙලිකොප්ටර් යානා ප්‍රවාහන නෞකා දෙකද ඊට ඇතුළත්. යුද අභ්‍යාසයට සම්බන්ධ වන රාජ්‍යයන් නියෝජනය කරමින් ප්‍රහාරක යානා 170ක්ද මේට සම්බන්ධ බවයි යුරේෂියන් ටයිම්ස් වාර්තාවක් තුළින් අනාවරණ කළේ. බටහිර රාජ්‍යයන්ට චීනය හරහා මතුවේ හැකි තර්ජන පිළිබඳ සලකා බලමින් ගුවන් සහ නාවික ආරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යුද අභ්‍යාසය තුළදී යොමු කර තිබෙනවා. දකුණු චීන මුහුදේ මතුවන අර්බුදකාරී තත්වයන් තුළ ජාත්‍යන්තරයේ ඒකාබද්ධ පණිවිඩයක් චීනය වෙත ලබා දීම බෙවර රීම්පැක් යුද අභ්‍යාසයේ අරමුණ ලෙසයි නම් කර තිබුණේ. දකුණු චීන මුහුදේ රාජ්‍යයන් මේ සඳහා කැඳවා තිබුණද තායිවානය මේ සඳහා කැඳවා නොතිබීම විශේෂත්වයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. බෙම අභ්‍යාසය සම්බන්ධයෙන් චීනය ප්‍රකෝප නොවීම සඳහා බෙම උපාය මාර්ගය අනුගමනය කර පවතින බවද පවසා තිබුණා. මෙතෙක් ලෝකයේ සිදු කරන දෙවැන්තම මට්ටමේ යුද අභ්‍යාසය සඳහා න්‍යෂ්ටික සබ්මරීන් 4ක් සහ ගොඩබිම් බලකා 9ක්ද යොදවා තිබෙනවා. නවතම වාර්තාවක් තුළින් යුරේෂියන් ටයිම්ස් සඳහන් කළේ ඔස්ට්‍රේලියාව, බ්‍රුනායි, කැනඩාව, කොලොම්බියාව, චිලි, දකුණු කොරියාව, ඉන්දියාව, ඊස්ට්‍රේලිය, මැලේසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යයන් 25ක් වෙත මේ සඳහා ඇරයුම් ලබා දී තිබූ බවයි. ඇමරිකාවේ 2030 ෆෝස් ව්‍යාපෘතිය සඳහා බෙහෙ කළ නවතම මැරින් බලකායද මේ සඳහා සම්බන්ධ වන බව දන්වා තිබුණා. යුදාභ්‍යාසය සඳහා සම්බන්ධ වන සියලුම රාජ්‍යයන් වෙත අභ්‍යවකාශ සහ සයිබර් ආරක්ෂණ තාක්ෂණය ලබා දීමටද ඇමරිකාව විසින් යෝජනා ඉදිරිපත් කර තිබූ බවයි ද ඩිප්ලොමැට් වාර්තාවක් තුළින් සඳහන් කළේ. දකුණු චීන මුහුදේ අර්බුදකාරී තත්ත්වයන් උත්සන්න වීම තුළ කලාපයේ චීන නාවික බලය උපරිම මට්ටමින් වර්ධනය වී තිබෙනවා. මෙම තත්ත්වය තුළ අනාගතයේදී ගැටුම්කාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි නවතම වාර්තා තුළින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ. චීනය විසින් භාවිත කරන DF වර්ගයේ මිසයිල තුළින් දකුණු චීන මුහුදේ යාත්‍රාවන් අවදානමකට ලක් කරන බවටද ඇමරිකානු වාර්තා තුළින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා. ඇමරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨයෙකු වන එරික් ස්මිත් සඳහන් කළේ දකුණු චීන මුහුදේ හටගනු ලබන ඕනෑම ගැටුමක් තුළ උපරිම වාසියක් චීනය සතුව පවතින බවයි. යම් අවස්ථාවකදී දකුණු චීන මුහුදේ ගැටුමක් හට ගත හොත් දිවසාසන්නේ ගැටුමකින් චීනය ජය ලැබුණු ඇති බවටද වාර්තාවන් පළ කර තිබුණා. මෙම අවදානම සැලකිල්ලට ගනිමින් නිර්මාණය කරනු ලැබූ 2030 ෆෝස් ඩිසයින් ව්‍යාපෘතිය තුළ දකුණු චීන මුහුදේ සිට පැසිෆික් කලාපය තෙක්ම ලෝකයේ විශාලතම යුද අභ්‍යාසය ක්‍රියාත්මක වෙමින් පවතින බව දන්වා තිබෙනවා. මෙය චීනයට ඍජු මට්ටමේ තර්ජනයක් ලෙස නම් කර නොතිබුණද චීනය මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. මේ සඳහා චීනයේ නවතම ඔත්තු බැලීමේ යානා නිරන්තර අධීක්ෂණයකින් පසුවන බවද දන්වා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.